ගෙබිම විෂබීජ හරණයට දස ගුණයක ප්‍රබල ආරක්ෂාවකින් ලයිසෝල්. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ ලංකාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා. පසුව එහි විහාරාධිකාරී පූජ්‍ය රළපණාවේ ධම්මචෝති හිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන්නතුරුව අග්‍රමාත්‍යවරයා ජේතවනාරාමයට පැමිණ විහාරාධිකාරී පූජ්‍ය ඉහළ හල්මිල්ලෑව රත්නපාල හිමියන් බැහැදටුවා. අග්‍රමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන්නතුරුව අභයගිරි විහාරයට පැමිණි අතර එහිදී විහාරාධිකාරී හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මිරිසවැටිය විහාරස්ථානයට පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු පිරිස විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක හිමි බැහැදටුවා. කාබනික පොහොර සාර්ථක වෙලා තියෙනවා. ඊයේ පෙරේදා අපි ආරම්භ කරා අක්කර 100ක් යුද හමුදාවෙන් කරා බාස්මති කළු ලීන තියෙන බණ්ඩක්කා ඒ වගේ ඒවා ගලා කරා සාම්ප්‍රදායික බීජ. ඒක ඉතාම සාර්ථකයි. කරේකට ගිහින් තියෙන 40,000. දැන් අපිට වෙලා තියෙන්නේ විනාඩියකට රුපියල් 250ක් ගන්න භූතය මැසි. සුනාමි මැසි මට රුපියල් 250ක් ගන්නවා. විනාඩියකට. හාන්න ට්‍රැක්ටරේට 25,000ක් ගන්නවා. බීජ වලට ඉන්නේ යනවා. පොහොර වලට යනවා. එතකොට ගොවියාගේ නිෂ්පාදනය කරන්න ඒ වගේ මාස 3ක් බලනින්න. මාස 3ක් ඔහුගේ ශ්‍රමය යොදලා බලපුවහම කුසිකර්මාන්තය ලබන්න බෑ. එතකොට කොහෙතන එපා වෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය කරන කෙනාට අනිවාර්යයෙන්ම මිල වැඩි කරන්න ඕනේ. ඒකට වෙලද වෙලද පොලක් තියෙන්න ඕනේ. දැන් කාබනික පොහොර වලට මිනිස්සු කැමති වෙලා ඉන්නවා. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලෙට ෂුවර් වැඩ්ඩා ඩීමෝ බට්ටා ටාටා එස් HT2 වැඩි විස්තර සඳහා 13.88 අමතන්න අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි